පත්න මේක හරි අපූරු කතාව. දෙවිගෙනෙක් කැවිල්ල කියනම බුදුහාමුදුරුවන්ට මිනිස්සුත් දැන්වය ගොඩක් කියන කතාවක්ම තමයි එක. ගද මිනිස්සු දරුවෝ හින්ද සතුටු වෙනවා. නන්දති පුත්තෙහි පුතිම දරුව ඉන්න ගටි දරුව හින්ද සතුටු වෙන ගවයෝ ඉන්න අය ගවයෝ හින්ද සතුටු වෙනු ඒ කාල විදිහත්න වේ කියන්. එතකොට කෙලෙස් කෙලෙසන් උපදි කියන ඒවා ආශාවල් කියන ඒවා මිනිසු සතුටු කරවුණු ආශාවල් කියන මනිසු සතුටු කරවුණවා. එතකොට ඒවා නැත්තම් මිනය ගවය මිනය දුකන්නේ ක. ඉතින් බලන්නක දැන් දරුව ඉන්නකොට සතුරනවා දැන් මේ දේවතාව අදහස් කරනවා දැන් දරුව ඉන්න අම්මතාතා ැ සමහර දරු වේල් දාම් කරලා මුදල් හොෝ එනවා සමහර දරු ෙදර ගොවිතයැම් බත්්තා දී කරලා මුදල් හෝයනවා එතකොට වගේෙට්ට කියනකොට හරි සතුරන අමතාත්තා තෙ දරු නැතිමිනිහ ටො සතුර නෑනෙ එහෙන ගබහන් සෙමුකුදයි කියන්නේ බැදි දුගක් කියල එහම ප්‍රශ්නයන මේ හන්. එතකොට ගවයන් ගවයන් ඉන්න කෙනා ගවය නිසා සතුටු වෙනවා මට මෙච්චර ගවය නවා මෙච්චර ආදයමක් තිය න සතුට දැ ගවයන්ගේ කතාව නැතුව වෙනකට ගලප් ගණ්ඩකු දැන් දෙම්මිනිස්සුන්ට තියෙන ව්‍යාපාරයයක් නිසා ව්‍යාරිකය සතුටු වෙන යට දැමක්කෙන වන කියලා. එතුකට ති ව්‍යාර කියනවා කෙලෙස් සසර දුකට කාරණයක් කියල බහන්සේ උගන්නනයක වැරදි කියලා එකක් නේද මේ වක්‍රව කියවෙන්නේ දේවතාවක් කියවා ඉලඟට මේ උප්පදි නැත මේ ආශවල් මේ ආශාවල් නිසා මිනිස්සු සහතුට වෙනවානේ ති ආසාවල් බලාපොරොත්තු ඔලි මනිසු සතුටු වෙනවාන්නේ ඒව එකක්වත් නැත්තං ඒ ආශසාාවල්ලගේ දේල් නැතන් ඒමනි බලාපොරොත්තු නැතන් මනි යට සතුටක් නෑනේ ද එකන දැන් අර භෞතික සම්පත් පිීවර වගේ නති දුප්පත් මිනිහෙට්ට කොද සතුට දැන් මනුස්ස ප්‍රේතයෝ මනුස්ස නීරි සත්තු එ එම තියෙනන දහම ඉගැනීම තුළ ඒ වගේයටට කොහෙන්ද සතුටක් කියල මෙ හන්නේ. එහනම් මෙ ඔක්කුම සතුර දෙනේව නේද පින්වත්ති බුදු හාමුදුරුව ගහක අත්තක ගෙඩි එකින් එක පිළිවෙලින් කඩන්නාසේ මේ දේවතාවගේ ප්‍රශ්න එක 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 විසඳ නපුූරුවන්. භාගතුන්න්සේ වධාරණවා දවපුුත්‍රය සෝචති පුත්තයෙහි පුත්තිම මේ දරුවෝ නිසා දරුවෝ ඉන්න කියෙන සෝක කරනවා. ඇද දැඟර දේවතාව කිව්වේ සෝක කරන නිමට හේතුවන කාරණා සතුටට හේතුවන කාරණාව විදියට බුදු හාමුදුරුවවා අධාරනෝ නෑ දරුවෝ ඉන්නකෙන දරුවෝ නිසා සෝක කරනවා කියලා නැද්ද මේ දරුවෝ මේ වර්ද කරයි දරුවෝ නොමගේයාවිය දරුවට පාඩු වෙයිය දරුවෝ මැරෙය දරුව ලෙඩ වෙයිය එෙම කියලා අම්මතා අත්තර ප්‍රශ්න නැද්ද අපමනයි නේද දරුව නිසා දරුව නාරක්ෂා කරගැනීම දරුව පන්්ඩා සිට කුසට ආදාසිට ඒ අම්මට තියෙන්නේෙ ලොකු පීඩනයක් නෙවෙයිද. බ එක්තර සතුටක් ලැබෙතැයි සිතතා විදිෙන පීඩනයක් නේද තැ මේක මේ කියන්න මේ දරු අම්මකාත්තා දරෝධහා අප්‍ර අමනාපවිදියට බලන්න කියර නෙවෙයි තේරුම් ගන්න කියන ඔබට මේ ලෞකික ජීවිතය ඇතුළේ ඔබේ දර්මල්ලොත් එෙක් ගණුදනුවක් තියෙන ධර්මාණ හොළො ගත හම දරුව කියන්න සෝක කරන අදාර වන කාරණට ඇත්තරම් දරෝ නිසා අපිට පේන්ඩ පේන් අඩවල පෙන වපිය කොච්චර තවනො පේෙන් අඩන කොච්ච ගෝපික හෝත් නැස් සෝචන කියන හරක් නිසා ගවෝ නිසා මිනිස්සු දුක්කයවා සෝක කරනවා කියලා හිතනක ව්‍යාර නිසා දුක්වෙනද. එ මේ දවස්සර ්‍යපාර වැැටල කියලා යාපාර ති මිනිසුට ප්‍රශ්නයක් නැද තියෙනවා. එකකින් සෝක කරනවා. හ ගවයන් නිසා පුද්ලෙක්ට ඇතිවන දු ගණනාවක් දාම ගන්නනවා එකකාල ගවයන් සම්බන්ධින් කතා ගොඩක් ති බලමුො ගවයන් හා බැදුනු ව්‍යපාර ගොඩක් තිබ නිසා. එතකොට මේ අපි අදකාට ගලපග්ඩුවන ඒ කාලු දදිට නම් මේ ගවෙක් නඩටත්තු කරන්න තියවාය බලාගන්න තියනවා යවනාවන්ඩ තියන ඒ වගේ නොයකුද්දියව තියන ඔබ ව්‍යාරයකුනත් හෙමන න ත්තු ගන් ගතින ඒ රක්ෂරන කොච්චර දේවර ක නද පිනිස්සු ම කැමැත්තයෙන්ද ව්‍යාපාරික රක්ෂණ පවතකන යන කැත්තිේෙදන ඕන හිද. මිස කැමත්තෙන්ද ව්‍යාපාරයකට මුර කරදාලා ඒට පටුක් ගෙව මි කටීුතු කරයිල්ලනෑ ඕන හිද. ඒක තතිතුරු කර ගඩ තිීබන කමතින. එතකට ව්‍යපාරයයක්ක් ගීනි බත්්‍යයන ොට ද මේ කාල වගේ පාඩුවෙන කොට? එහ වෙනකොට සතුටු හිතනවද ව්‍යාපාරයක් නැතිම නියොකරු වඩා පිහිඩාවයි නේද. එන බුදුරයන් වහන්සේ කතාාව හරි නේද. උපදේහි නරස්ස සෝචනා මේ උපදි නැත්තන් මේ ආශාවල් මේ පංචකාම් සම්පත් පිරිබඳව තින කැමැත්ත මිනිස්සු සෝක කරන්න හේතුවා. මොකද කැමතිදේ ඒ විදිහට පවත්වාගෙන ඇන්ට බැර නිසා කැමති විදිරි දයාගන්න ැරි තැන. ඔය බෙල්ල වලදා ගත්ත මිනිසු හාභීපු මිනිස්සු ඔය මිනි මරපු මිනිස්සු තමන්ගේ පෙම්වතිය පෙම්වතා මරපු අය මේ අපරාධකර මිනිස්සු. ඒවකරේ සතුටින්ද නැලොකු පීඩාවකි. හ ඒවා ඒ ජීවිතයේ ප්‍රේමය සතුට විවාහය පිරිවර මේ වගේ දේවල් බලාගනගේපු ගමනක එක්තරාප්‍රතිපඵලයක්න වෙයි. උපදි කියන මනිස කොච පිඩාවට පත් කරලද තමන් විසින් තමග ජීත ැතිකරන්න තටපව පිඩාවක් ගෙන ලනන්නේ ඊටත්තර ලොක පිඩාවක්ති නද මනිකට මේ බවේදී භාගත නාස වදාලා එක නිසා උපදි නැත්තං පංචකාම සම්පත් පිළිබඳව පුද්ජලෙක්ට එහෙම බැඳීමක් ආසාාවක් එහම ඔවමනාවක් නැත්තං සගන නාහා දිවසාරයට පිනවීම පිළිබඳබ උුණනාවක් නැත්තං. නහි සෝ සෝච ඇති. එයා සෝක කරන්නේ නෑ. ය සෝක කරන්න මැද සෝක නොකර ජීවත්යනවා. ඒ අබෝධ තරම් සතුටක් ලෝක නෑ. බලන්න පින්වත්න මේ දේවතාව කීපු පශ්නෙට දුන්න උත්තරය. මට තරම් ප්‍රායෝගිකයිද. එ දුකට හේතුවන කාරණ දැන ගැනීමෙන්.